සුබදාසක් වල හැම දිනෙකටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා Creative Art LK YouTube channel එකේ තවත් අලුත් tutorial එකකට. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ Adobe Audition tutorial එකක්. ඉතින් ගොඩ දෙනෙක් මම අහලා තිබ්බ audition වල කොහොමද effects use කරන්න කියලා. අපි හිතමු මෙන්න මේ විදිහට ඔයාගේ audio එකේ noise නැති කරගන්න ඕනේ. කියන්නේ denoise කරන්න ඕන සහ EQ එකක් දාගන්න ඕන, voice එක fine tune කරන්න ඕන. කොහොමද ඔයාගේ audio එකට effects use කරන්නේ? ඉතින් ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මේ දේ ගැන. ඉතින් audition first tutorial එක පටන් අරගෙන තිනෝ ඉතින් ඔයාලට පුළුවන් මේ playlist එක බලලා පළවෙනි tutorial එක බලන්න. ඉතින් ඒකෙදි මම interface එක ගැන ඔයාලට panel එක ගැන කියලා දීලා තිනෝ. ඒ වගේම second tutorial එකෙන් මම multi track session ගැන කියලා දීලා තිනෝ. ඉතින් මේ third episode එක ඉතින් මම විශ්වාස කරනවා මේ tutorial එක ගොඩක් interesting tutorial එකක් වෙයි. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ video එකත් එක්ක අපි වැඩි කතා නැතුව යමු අද video එකට. මම SG Fernandez. ඉතින් මං කලින් කිව්වා වගේම අද කතා කරන්නේ effect rack එක ගැන. ඉතින් මොකක්ද මේ Adobe Audition වල තියෙන effect rack එක? ඉතින් Adobe Audition කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා audio editing software එකක්. ඉතින් අපිට සිද්ධ වෙන සමහර වෙලාවට voice over ඒ වගේම මොකක් හරි dubbing දෙයක් edit කරද්දී සහ podcast එකක් edit කරද්දී මොකක් හරි මේ වගේ දෙයක් කරද්දී සමහර වෙලාවට අපි හිතමු අපේ voice එකේ noise ගතියක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍යයි ඒක denoise කරගන්න. ඒ වගේම අපිට අවශ්‍ය වුණොත් සමහර වෙලාවට අපේ volume control කරන්න සහ මොකක් හරි අපේ voice එකට special effect එකක් දාන්න. ඉතින් මේ වගේ අවස්ථාවලදී තමයි effect rack එක use කරන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාගේ interface එකේ මෙන්න මේ විදිහට effect rack එක බලා ගන්න පුළුවන්. ඉතින් effect rack panel එක නැත්තම් ඔයාට කරන්න දෙන්නේ window වලට යන්න. window වලට ගියාට පස්සේ ඔයාට මෙතන effect rack කියලා බලා ගන්න පුළුවන්. මේ panel එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි effect rack එක ගන්න shortcut එක තමයි alt 0 alt එකයි 0 key එක press කරලා ඔයාට පුළුවන් effect rack එක ලේසියෙන්ම ගන්න. ඉතින් ප්‍රධාන වශයෙන් effect rack එක ඔයා මේ විදිහට ගත්තට පස්සේ ඔයාට effect rack එකේ tabs දෙකක් බලා ගන්න පුළුවන්. එකක් clip effects සහ අනිත් එක track effects කියලා. ඉතින් අපි මුලින්ම clip effects ගැන කතා කරමු. clip effects කියන්නේ අපි හිතමු ඔයාට පේනවා ඇති මේ මගේ track එකේ voice clip දෙකක් තියෙනවා මෙන්න මේ විදිහට. අපි හිතමු එක clip එකකට මට denoise field එක add කරන්න ඕන. denoise හෝ මොනියම් හෝ field එකක් add කරන්න ඕනේ මේ clip එකට. හැබැයි මට ඒ effect එක මෙන්න මේ clip එකට add කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මෙහෙම අවස්ථාවකදී ඔයාට පුළුවන් effect එක add වෙන්න ඕන clip එක select කරලා ඒ clip එකට විතරක් effect එකක් add කරගන්න මේ clip effect කියන tab එකේ ඉඳලා. ඉතින් ඒ විදිහට තමයි clip effect එක වැඩ කරන්නේ. සහ ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ track effect එක. ඉතින් මේකෙදි clip effect එකේ වගේ නෙමෙයි හාත්පසින් process එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපිට මේ track effect එකට add කරන මොනියම් හෝ effect එකක් මේ මුළු track එකකටම add වෙනවා. ඒ කියන්නේ අපි හිතමු මේ track එක select කරලා අපි ඒකට effect එකක් add කරා denoise හරි මොකක්ම හරි effect එකක්. එතකොට සම්පූර්ණයෙන්ම ඒ track එකටම effect එක add වෙනවා. ඉතින් මෙතන track effect යටතේ අපිට බෑ එක එක clips වෙන වෙනම select කරලා අපිට audio effects දෙන්න. ඒ වගේම තමයි අපිට පුළුවන් track effect එකට එක effect එකක් දීලා අපි හිතමු මොකක් හරි වා special effect එකක් දෙනවා denoise එකක් නැත්තම් echo එකක් නැති කරගන්න සහ නැත්තම් telephone effect එකක් මේ වගේ එකක් මුළු track එකටම දීලා අපිට ඒ වගේම පුළුවන් clip effect එකට ගිහිල්ලා අපිට වෙන වෙනම effects add කරන්නත්. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති මේ tabs දෙක ගැන. ඉතින් අපි දැන් කතා කරමු මේක practical කොහොමද use කරන්න කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මම මුලින්ම clip effect එකට එන්නම්. clip effect එක ගැන ඔයාලට examples පෙන්නලා ඊට පස්සේ අපි යමු track effect එකට. right ඊට පස්සේ ප්‍රධාන වශයෙන් ඔයාලට මෙතන preset කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන presets දීලා තියෙනවා Adobe Audition වලින්. ඉතින් අපිට පුළුවන් මේ කැමති preset එකක් use කරන්න. උදාහරණයක් විදියට අපි මෙතන තියෙන මේ EQ compression කියන preset එක තේරුවොත් ඔයාලට පේනවා ඇති අපිට ඒ preset එකට අදාළ effect දෙකක් නැත්නම් filters දෙකක් add වුණා. ඉතින් මෙහෙම අවශ්‍ය නැහැ අපිට පුළුවන් කැමති filter එකක් අපිට තෝරගන්න. ඉතින් ඒක නිසා මම මේක undo කරනවා control z press කරලා. right දැන් මම ඉන්නේ clip effect එකේ. මට අවශ්‍යයි මේ clip එකට denoise එකක් add කරගන්න. ඒ වගේ මට මේකට අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා මම මේ clip එක select කරනවා. select කරලා right ඊට පස්සේ මම එනෝ effect rack එක පැත්තට. effect rack එක ඔයාලට පේනවා ඇති මෙන්න මේ මැද area එක. මේ මැද area එකේ numbers තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන slot 16ක් තියෙනවා. මේ එකකට අපි කියන්නේ එක slot එකක් කියලා. ඉතින් අපි මේ slot 16ටම අපිට පුළුවන් filters 16ක් effects 16ක් වෙන වෙනම add කරන්න. සාමාන්‍යයෙන් ලොකු production එකක් වගේ කරනවා නම්
මේ ෆිල්ටර්ස් නැත්තම් මේ ස්ලොට් 16ම යූස් වෙන අවස්ථා තියෙනවා. ඉතින් මම මුලින්ම ක්ලිප් එක සිලෙක්ට් කරගෙන ඉන්නේ. ඊට පස්සේ අපි හිතමු මේකට ඩීනොයිස් එකක් ඇඩ් වෙන්න ඕනේ කියලා. එහෙම වුණොත් ඔයාලට කරන්න තියෙන්නේ මේ ස්ලොට් 1 එක සිලෙක්ට් කරන්න. ස්ලොට් 1 එක සිලෙක්ට් කිරීම අනිවාර්ය නෑ. ඔයාලට මේ ඕන ස්ලොට් එකකට දෙන්න පුළුවන්. නමුත් පිළිවෙලකට වැඩක් කරද්දී ස්ලොට් 1 එක ඉඳලා පටන් ගන්න කියලා මම කියනවා. රයිට් ස්ලොට් 1 එකේ ඔයාලට පේනවා ඉතින් මෙතන arrow එකක් තියෙනවා. මේ arrow එක සිලෙක්ට් කරන්න. arrow එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මේ විදිහේ drop down එකක් එනවා. ඉතින් Adobe Premiere යූස් කරනවා නම් මේ මෙනුස් ගොඩක්ම හුරු පුරුදුයි. ගොඩක් ඉන්ටර්ෆේස් එක සහ මේ ඉෆෙක්ට්ස් හැම දෙයක්ම එක සමානයි Adobe Premiere වලදී. හැබැයි Adobe Premiere වල ඔඩියෝ එකක් edit කරනවට වඩා ගොඩක් practical Adobe Audition වගේ software එකක audio edit කරන එක. ඊට පස්සේ මට අවශ්‍ය denoise එකක් add කරන්න. මම යනවා මෙතන noise reduction කියන category එකට. මෙතන ඔයාට පේනවා ඇති ඒකේ denoise කියන field එක තියෙනවා. මම මේක select කරනවා. select කරාට පස්සේ ප්‍රධාන වශයෙන්ම ඔයාට ඒ field එකට අදාළ setting box එක එනවා මේ විදියට. ඊට පස්සේ මම මෙතන default කියන එක යටතේ light noise reduction එකක් තෝරලා දෙනවා. ඉතින් මෙතනදී මම in detail කතා කරන්න යන්නේ නැහැ denoise කරගන්නේ කොහොමද කියලා. අපි special episode එකක් කරමු ඒ ගැන. denoise කරන ක්‍රම කිහිපයක් තියෙනවා Adobe Audition වල. right මම මේක close කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන අපේ denoise field එක add වෙලා තියෙනවා. ඒ වගේම මම second clip එක select කරනවා. second clip එකේ ඔයාලට පේනවා ඇති denoise එකක් add වෙලා නැහැ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ clip එකින් එකකට වෙන් උණු වෙනම අපිට effect rack එකක් තමයි බලා ගන්න පුළුවන් උනේ. ඒ කියන්නේ මේකට වෙනම effect rack එකක් සහ මේ clips වලට වෙන වෙනම effects racks තියෙන්නේ. right මම පළවෙනි clip එක select කරනවා. right ඊට පස්සේ අපි හිතමු මේ denoise effect එක අපිට වැඩක් නැහැ මේක remove කරගන්න ඕන. ඒක කොහොමද කරන්නේ? ඒකට වඩා කරන්න තියෙන්නේ නැවතත් effect rack එකට එන්න. ඊට පස්සේ denoise එක select කරන්න. denoise එක හෝ ඔයා add කරන field එක. ඊට පස්සේ ඒක select කරලා keyboard එකේ delete key එක press කරන්න. ගොඩක් සරල දෙයක් කරන්න තියෙන්නේ remove කරගන්න. ඒ විදිහට ඔයාට remove කරගන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු ඒක remove කරන්න අවශ්‍ය නැහැ. අපිට ඕන එතනට වෙන effect එකක් දාගන්න. ඉතින් ඔයාට පුළුවන් මේක delete කරලා නැවතත් මේ arrow එක select කරලා effect එකක් දාගන්න. නැත්නම් denoise හෝ ඔයා add කරන field එකේ ඒ විදිහටම තියෙද්දි මම මේක ටිකක් අන්ඩු කරගත්ත control z press කරලා right ඔයාලට පේනවා ඇති මෙතන denoise එක තියෙනවා. ඒ වගේම මේ arrow එක select කරලා ඔයාට පුළුවන් මෙතන තියෙන ඕනම field එකක් ඔයාට අවශ්‍ය ඕනම field එකකින් මේ denoise effect එක replace කරන්න. අපි මෙතන EQ එකක් දෙමු. EQ filters and EQ වල මම යනවා parametric equalizer කියන එකට. මම මේක select කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඒකේ settings open වෙනවා. මම මේක close කරගන්නවා. right ඔයාලට පේනවා ඇති slot 1 එකේ denoise එක add වෙලා නැහැ. දැන් අපේ EQ එකෙන් replace වුණා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේ slot වලට කැමති effects දෙන්න denoise සහ ඔයාලට ඕන කරන effects. ඉතින් ඉදිරියේදී අපි කතා කරමු මේ effects ගැන වෙනම tutorial එකකින්. ඒ වගේම තමයි ඔයාලට මේ effect එකක් නැත්නම් field එකක් ඕනම වෙලාවක customize කරගන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ ඔයා දුන්න field එක නැත්නම් effect එක උඩ double click කරන්න. double click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ඒ effect එකට අදාළ edit එක open වෙනවා ඕනම වෙලාවක. right මේ විදිහට ඔයාලට clips වලට වෙන වෙනම filters දෙන්න පුළුවන්. right මම මෙතන EQ එක නැවතත් delete කරගන්නවා select කරලා. ඊට පස්සේ අපි කතා කරමු මේ track effect එක ගැන. ඉතින් track effect එකේදී මම ඔයාලට කිව්ව මතක ඇති මුළු track එකකටම ඔයාලට effects add කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට මේ මුළු track එකම මේ voice track එකම denoise කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ track effect tab එක select කරන්න. ඊට පස්සේ ඔයාට effects add වෙන්න ඕන track එක select කරන්න. බැරි වෙලාවත් ඔයා මේ track එක select කරගෙන denoise එකක් add කරොත් මෙන්න මේ දෙවනි track එකට තමයි denoise add වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාට effect එක add වෙන්න ඕන track එක select කරන්න. ඊට පස්සේ කලින් වගේම තමයි මේ slot එකක් select කරා, arrow එක select කරා. ඊට පස්සේ මම denoise එකක් add කරන්නේ. මම මෙතන noise reduction කියන category එකෙන් denoise එකක් add කරනවා. ඉතින් ඔයාලට ඒ විදිහට පුළුවන් මුළු track එකකටම add කරගන්න. ඒ වගේම මම second track එක select කරනවා. ඔයාලට පේනවා ඇති ඒ track එකේ slot empty තියෙන්නේ. ඒකෙන් අපිට ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ එක එක track වලට අදාළ වුණ effect track එකක් වෙන වෙනම තියෙනවා. මේ පළවෙනි track එකට ඔයාලට පේනවා ඇති මම මේකට denoise add කරා. second track එක select කරාම කිසිම field එකක් කිසිම effect එකක් නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන්ම effect track එක use කරන්නේ මේ විදිහට. තව පුංචි කාරණා ටිකක් ඔයාලට කියලා දුන්නොත් අපි මේ track එක select කරලා ඔයාලට පේනවා ඇති denoise එක add වෙලා තියෙන්නේ. ඒ වගේම අපි මේ add කරපු හැම effect එකක්ම අපිට එකවර on off කරගන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ effect track එකේ මෙන්න මේ පහතට එන්න. පහතට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ power button එකක් වගේ එකක් බලා ගන්න පුළුවන්. මේක select කරලා ඔයාලට පුළුවන්
අපේ ඉෆෙක්ස් ටික ඔන් ඔෆ් කරගන්න. ඒ වගේම අපිට තනි තනියෙන් මේ ඉෆෙක්ස් ඔන් ඔෆ් කරන්න පුළුවන්. අපි හිතමු අපිට ඩී නොයිස් එක తాවකාලික අවශ්‍ය නැහැ සහ අපිට ඩී නොයිස් එක නැතුව සහ ඩී නොයිස් එක ඇතුව කොහොමද කියලා අපිට චෙක් කරගන්න ඕනි කියලා. එහෙම උනොත් වඩ පුළුවන් මේ ඩී නොයිස් එක ඉස්සරහම වඩ පේනවා ඇති. මෙතන පවර් අයිකන් එකක් තියෙනවා. ඒක සිලෙක්ට් කරලා ඔයාට ඔෆ් කරගන්න පුළුවන්. මේ විදිහට සිලෙක්ට් කරොත් ඒ ඉෆෙක්ට් එක ඇක්ටිව් වෙනවා. ඒ වගේම මෙතන පහතින් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා වඩ පුළුවන් මුළු ට්‍රැක්ස් ටිකම නැත්නම් මුළු ඉෆෙක්ට්ස් ටිකම ඇක්ටිව් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි Adobe Audition වල ට්‍රැක් එකකට ක්ලිප් එකකට වෙන වෙනම ඉෆෙක්ට්ස් ඇඩ් කරන්නේ ඉෆෙක්ට් රැක් එක යූස් කරලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මට ඕන වුණේ ඉෆෙක්ට් රැක් එක ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් තවත් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න, මේ ඉෆෙක්ට් ගැන කතා කරන්න තියෙනවා සහ ඩී නොයිස් කරද්දී මම ඩී නොයිස් කියන ෆිල්ටර් එක දැම්මේ. නමුත් අපිට පුළුවන් අපි රෙකෝඩ් කරන රූම් එකේ වොයිස් කතා කරන්න කලින් ටිකක් එම්ටි රෙකෝඩ් වෙන්න දීලා අපිට එම්ටි රෙකෝඩ් වෙන ටිකේ තියෙන නොයිස් ගතිය ඇනලයිස් කරලා අපේ මුළු ට්‍රැක් එකේම නොයිස් රිඩක්ෂන් කරන්න. ඉතින් මේ වගේ දේවල් මම ඉදිරියේදී කියලා දෙන්නම්. ඒ වගේම මේ essential sound panel එක ගැන ඔයාලට කියලා දෙන්න ඕන. ඉතින් ඔයාලා Adobe Premiere use කරනවා නම් මේ panel එක ගොඩක් හුරු පුරුදුයි. ඉතින් මම විශ්වාස කරනවා අද tutorial එක ගොඩක් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි හැම දිනකටම ආරාධනා කරනවා Creative Art LK YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් Adobe Audition විතරක් නෙමෙයි ඊට අමතරව ගොඩක් වටින Photoshop, ඒ වගේම Adobe Premiere, YouTube ගැන, GIMP මේ වගේ ගොඩක් video series Creative Art LK එකේ තියෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ප්‍රෙස් කරලා ඕල් කියන ඔප්ෂන් එකත් ඔන් කරගන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් මම සයින් අවුට් වෙනවා. මම SG Fernandez. ඔයාලා හැම දිනෙකටම සුබම සුබ දවසක්.